අයිබෝවන් පහුගේ අවුරදු කීපයේ ස්මර්ට ෆෝන් වල පරිනාමයක් අපිට බලාගන්න පුළුවන් වුණා. Samsung ලගේ edge screen එකේ ඉඳන් wireless charging, bezel නැති display, Apple ලගේ notch එක, then Samsung ලගේ hole punch display එක. මෙතනින් එහාට ස්මර්ට ෆෝන් එකක් පරිනාම වෙන්න පුළුවන්ද? අපිට මෙතනින් එහාට පරිනාමය වෙච්ච ස්මර්ට ෆෝන් එකක් කරලියට එන එක ගැන හිතන්න අමාරුයි. ඒත් Vivo ලා අලුත්ම ස්මර්ට ෆෝන් එකක් ගැන පර්යේෂණ කරනවා. මේක ඇත්තටම දැක්කම අපිට හිතන්න පුළුවන් මේක futuristic modern ස්මර්ට ෆෝන් එකක් කියලා. හැබැයි දැනට මේක concept එකක් විදිහට විතරයි තියෙන්නේ. මේක මේගොල්ලෝ වෙළඳපොළට දාන්න තීරණය කරලා නැහැ. ඉස්සලාම කියනවා නම් මේ ෆෝන් එකට බටන් මොනවත් නැහැ. වොලියුම් කීස් වෙනුවට තියෙන්නේ capacitive touch එකක්. මේකෙන් වොලියුම් එක වැඩි පීඩනයක් දෙන්නේ නැතුව අඩු වැඩි කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. දෙවෙනි කරුණ තමයි මේ ෆෝන් එකට ports මොනවත් නැහැ. හෙඩ්ෆෝන් jack එකක්වත් charging port එකක්වත්. charge කරන්න ෆෝන් එක පිටිපස්සේ magnetic pins වගේක් තියෙනවා. ඒ පින්ස් ටිකින් පුළුවන් ඔයාට ෆෝන් එක charge කරන්න. මේකක් එක්තරා විදිහේ wireless charge කිරීමක්. හැබැයි අපි හිතන විදිහේ සාමාන්‍ය wireless charge වලට වඩා වේගෙන් charge වෙනවා. ඒ වගේම තමයි මේකේ front facing camera එක. මේකට ඇත්තටම front facing camera එකක් නැහැ. හැමෝම වගේ selfie ගහනවා. ඒත් මම කලින් කිව්වා වගේ මේ ෆෝන් එකට එක port එකක්වත් නැහැ. ඒ හේතුවෙන් display එක 100%ක් bezel නැතුව තියාගන්නත් ඕන හින්දා Vivo ලා මේකට selfie camera එකක් දාලා නැහැ. ඒක ගැන අපි පස්සේ කතා කරමු. මේ ෆෝන් එකේ sound system එක. port නැති හින්දා sound එක කොහොමද එන්නේ? විවෝල ෆෝන් එකේ ඩිස්ප්ලේ එක ඇතුළට ස්පීකර් එක දාලා ඩිස්ප්ලේ එකේ ග්ලාස් එක හරහා ශබ්ද තරංග එන විදියට සවුන්ඩ් සිස්ටම් එක නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම තමයි මේකේ තියෙන සුවිශේෂී ෆීචර් එකක් තමයි මේකේ ෆින්ගර්ප්‍රින්ට් ස්කෑනර් එක. මේකට තියෙන්නේ ඔප්ටිකල් ෆින්ගර්ප්‍රින්ට් ස්කෑනර් එකක්. හැබැයි මේක ෆුල් ස්ක්‍රීන් ඉන් ඩිස්ප්ලේ ෆින්ගර්ප්‍රින්ට් ස්කෑනර් එකක්. ඒ කියන්නේ ඩිස්ප්ලේ එකේ ඕනම තැනකට ඇඟිල්ල තිබ්බහම ඔයාට ෆෝන් එක අන්ලොක් කරගන්න පුළුවන් වෙනවා. මේක ඇත්තටම සුපිරි. මොකද අපි දවසට 80%කට වඩා ෆෝන් එක අන්ලොක් කරනවා. ස්පෙක්ටොත් මේකට අලුත්ම Snapdragon 855 chipset එක තමයි එන්නේ. ඒ වගේම මේකට 12GB RAM එකකුත් GB512ක storage එකකුත් එනවා. ඉතින් specs බලුවම අපිට තේරෙනවා මේක flagship ගණයේ ෆෝන් එකක්. මේක ආවත් එන්නේ $7800ක වගේ price range එක. එහිඳ හොඳ බර ගන්නක් ඔයාලට වියදම් කරන්න වෙයි මේ ෆෝන් එක අරන් පාවිච්චි කරනවා නම්. හැබැයි මේකේ ෆෝන් එකට ඕගොල්ලෝ රෙඩිද ඇත්තරම? මම හිතලා බලන්න මේකේ selfie camera එකක් නැහැ. selfie ගන්න කී දෙනෙක් නම් ඉන්නවද? ඉතින් මේ වගේ choices නැති හින්දා මම නම් හිතන්නේ මේක වැඩිපුර ජනතාව අතරට යයි කියලා. ඒ වගේම තමයි අපි මෙච්චර කල් use කරන ආපු විදිය ෆෝන් එකක්. සාමාන්‍යයෙන් ගත්තොත් දැන් headphone jack එකක් නැහැ කියන්නේත් අපිට පට්ට අවුල්. headphone jack එක පාවිච්චි කරන ඒක මැත්තෙම ඉන්න කට්ටිය ඉන්නවා. ඒ වගේම තමයි fast charging feature එක use කරන කට්ටිය. ඉතින් මේ වගේ කට්ටියට මේක අවශ්‍යයි. ඒ වගේම ෆෝන් එකෙන් හොඳ quality සින්දු ආන, හොඳ quality videos බලන්න, හොඳ speaker system එකක් ඕන. ඒ වගේ speaker systems තියෙන phones තියෙනවා. ඉතින් මේ වගේ features වලට හුරු වෙච්ච කට්ටියට මෙහෙම ෆෝන් එකක් ආවහම ඇත්තටම ඒගොල්ලන්ට එහෙම ෆෝන් එකක interest එකක් ඇති වෙන්නේ නැහැ. හැබැයි Vivo ලා කරන වැඩේ සුපිරි. ඒගොල්ලෝ දිගටම මේ වගේ දේවල් කරගෙන යයි. කොහොමත් ඉස්සරහට smartphone කියන එක පරිණාම වෙන්න ඕන. හැබැයි මම නම් හිතන්නේ මෙච්චර ඉක්මනින් මේ වගේ දෙයකට මිනිස්සු රෙඩි වෙයි කියලා. ඔයගොල්ලන්ගේ අදහස් අපිට comments වලින් කියන්න, video එක සුපිරි නම් like එකක් දාගන්න මෙන්ද. මෙවැනි videos දිනපතා නැරඹීමට channel එකට අනිවාර්යෙන් subscribe කරන්න. ඕගලන්ට ජය වේවා.